සුබ දවසක් වේවා රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ. ඉතින් අද දවසේදී නවත වතාවක් මං කැමති අපිට අපි ගැනම හැරිලා බලන්න රැපුංචි අවස්ථාවක් ගොඩනගා ගන්නට. අපි හැමෝටම අම්මලා තාත්තලා එක්ක හිටියා, එමෙතන තාමත් ඉන්නවා. ඉතින් අපේ අම්මවයි තාත්තවයි අද දවසේදී අපි කොහොමද බලාගන්නේ? මට මතකයි එක්තරා දවසක පියතුමෙක් දේශනා කරනවා, අම්මේ ඔබට මිය ඇදෙන්නට බෑ, ඔබට ඔබ ජීවත් විය යුතුයි. අම්මේ ඒ වගේම ඔබට පෙන්ෂන් යන්නට බෑ, ඔබට හැමදාමත් ඔබ you are on call, හැමදාම ඔයා on call එකේ ඉන්නේ, උදයක් රැයක් දවාලක් නැතුව ඔබ on call එකේ ඉන්නේ කියලා මේ අම්මලාට කියනකොට ඔබට පෙන්ෂන් යන්නට බෑ, ඔබට දැම්ම මිය ඇදෙන්නට බෑ, ඔබට වැඩ ගොඩක් තියෙනවා කරන්න කියලා. ඇත්තම තමයි අපේ අම්මලාගේ ජීවිතය ගත්තොත්, අපේ තාත්තලාගේ ජීවිතය ගත්තොත්, ඒ ඇයට කවදාකවත් ඒගොල්ලන්ගේ කැඳවීම තුළ ඒගොල්ලන්ට පෙන්ෂන් යන්න බෑ. අම්මලා තාත්තලා කියනවා ළමයි ඉස්කෝලේ ගිහිල්ලා ඉවරුනට පස්සේ කාර්තව්‍ය ඉවරයි කියලා. දරුවෝ උස් මහත් වෙලා වැඩ කරන්න රස්සාවල් කරන්න පටන් ගත්තම දැන් හරි කියලා. එහෙමත් නැත්නම් දරුවෝ ටික බන්දලා දුන්නට පස්සේ දැන් ඉතින් හරි කියලා. නැහැ, කවදාක්වත් එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ දරුවන්ගේ දරුවෝ එන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ ආකාරයට හරි ලස්සනට මේක නිකන් චක්‍රයක් වගේ අම්මගේ කතන්දරේ නිමා වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අම්මලාට අපේ අම්මව අපේ තාත්තව රැක බලා ගැනීම හරිම වටිනවා. ඒ අයට සලකන ආකාරය ඔබ දන්නව. සමහර අය ඉන්නෝ මිය ඇදුනට පස්සේ, අම්මලා තාත්තලා මිය ඇදුනට පස්සේ ලොකෝ දාන ධර්ම දෙනවා. හැබැයි ජීවත් වෙලා ඉන්නකොට අඩු ගානේ මූණ ටිකක්වත් බලන්න සමහරලාවට යන්නට ඒගොල්ලන්ට වෙලාවක් නැහැ. මම මේ ඊයේ පෙර දවසක නුවර ප්‍රදේශයට ගිය වෙලාවේ එක ගෙදරකට ගියා. ඒ ගෙදර අම්මා ඇඳේ ඉන්නේ. නමුත් ඒ අම්මව තියලා තියෙන ආකාරය හරිම සුන්දරයි. සුවඳ ගහගෙන කොන්ති අතර දීලා ටීවි දාලා, වබුම් ටීවි එක දාලා, එහෙම නැත්නම් වෙන චැනල්ස් දාලා දීලා, ඒ වගේම හරි ලස්සනට ඒ කාමරේ ලස්සනට තියාගෙන පිළිවෙල තියන පුදුම විදිහට ඒ අම්මට ආදරය කරනවා. ඒ අම්මා ඉන්නේ හරිම සතුටින්. ඒ වගේම ඒ නිවසේ තව සුන්දරකමක් තියෙනවා. ඒ තමයි ඒ අම්මා ඉන්නේ කාමරේ ගෙදර තියෙන පිටිපස්සෙම කාමරේ නෙමෙයි. මොකද ගොඩාක් වෙලාවට අපි දන්නවා අම්මලා ඉන්නේ මාස්ටර් බෙඩ්රූම් එකේ. ඊට පස්සේ දරුවෝ විවාහ වුණාට පස්සේ දරුවන්ට මාස්ටර් බෙඩ්රූම් එක දීලා අම්මා පොඩි කාමරේට යනවා. තාත්තා පොඩි ඒ දෙන්න පොඩි කාමරවලට යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ආයේ තව ඒගොල්ලන්ගේ ළමයි එන්න පටන් ගත්තම චූටි කෑල්ලක් හදලා, ටකරන් කෑල්ලක් ගහලා, චූටි කෑල්ලක් හදලා ඔන්න පිටිපස්සේ පුංචි කෑල්ලක ඒ අම්මට ඉන්න සලස්සනවා. නමුත් මේ ගෙදර තියෙන සුවිශේෂත්වය තමයි ඒ අම්මව රැජිනක් වගේ තියාගෙන ඉන්නවා. ගෙදරින් ඇතුල් වෙනකොටම ඉස්සරහම කාමරය තමයි ඒ අම්මව තියලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඇත්තටම මේ අම්මට දෙන්න පුළුවන් ගෞරවය උපරිමෙන්ම දීලා. ඉතින් මෙන්න මේ ආකාරයට හැම අම්මා කෙනෙකුටම එවැනි ගෞරවයක්, හැම අපේ තාත්තා කෙනෙකුටම එවැනි ගෞරවයක් අපේ ගෙදර අත්දකින්නට තියෙනවා නම් රත්තරන් අම්මේ තාත්තේ දුවේපදේ ඔබ කවදා හරි වයසට ගියාම ඔබේ දරුවොත් ඔබට ඔබ ඉස්සරහම කාමරේ දේවි. මාස්ටර් බෙඩ්රූම් එකෙන් ඔබව අයින් කරලා දාන එකක් නැහැ. හැමදාම තියාගෙන ඉඳීවි. එතන ලස්සනට තියාගෙන ඉඳීවි. ආදරෙන් තියාගෙන ඉඳීවි. මලක් වගේ පරිස්සම් කරාවි. ලස්සනට සුවඳ ගහ ඕඩි ක්ලෝන් දාගෙන හොදගෙන ලස්සනට තියාගෙන ඉඳීවි. ඉතින් දරුවන්ට තියරිස් තිය කියලා දීලා වැඩක් නැහැ. පාඩම් කියලා දීලා වැඩක් නැහැ. පුතේ අම්මා තාත්තා මෙහෙමයි බලාගන්නේ කියලා අපි ඒක කරලා පෙන්නමු. එහෙනම් එවැනි දෙයක් කරන්නට එවැනි අයව අපේ අම්මලා තාත්තලා රැක බලා ගන්නට අද දවසේදී ඔබට ආශිර්වාදයක්ම වෙන්නට කියලා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. ජයම ජය. ජේසුගෙන් පිහිටයි.